කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද මම ඔයාලට රසම රස කෑමක රෙසිපි එකක් අරන් ආවා. තම්බ්නේල් එක දැක්ක ඔයාලා දන්නවා ඇති මම මොනවදද හදන්න යන්නේ කියලා. බලමු අපි අද මේක හදාගන්නේ කොහොමද කියලා. ඔයාලට ආසයි ඇතිනේ උණු උණුවේ රසම රස පරිප්පු වඩේ එකක් කන්න. අපි ගෙදරදීම හදාගන්න විදිහ සරලව කියලා දෙන්නයි යන්නේ. එහෙනම් යමුද වීඩියෝ එකට. මේ රෙසිපි එක මගේ නම් නෙවෙයි. මේක අපේ මහත්තයාගේ අම්මා හදන රෙසිපි එක. හරිම රසයි එයා හදන පරිප්පු වඩේ. අද අපි බලමු කොහොමද අපේ අම්මා මේ රෙසිපි එක හදන්නේ කියලා. අපිට මුලින්ම ඕන වෙනවා පොඟවගත්ත කඩල පරිප්පු. කඩල පරිප්පු ග්‍රෑම් 500ක ප්‍රමාණයක් තමයි මම මෙතන අරන් තියෙන්නේ. පැය 3ක් වගේ කාලයක් මේක පෙඟෙන්න දාලා හොඳින් හොදලා අරගන්න. ඊළඟට අපිට ඕන වෙනවා හීනියට කපාගත්ත ලුණු. අපිට මම මේකට අරන් තියෙන්නේ ලොකු බී ලුණු ගෙඩියක ප්‍රමාණයක්. එහෙම නැත්නම් ඔයාලට රතු ලුණු උනත් අරගන්න පුළුවන්. ඊළඟට මම අරන් තියෙනවා හීනියට ගාගත්ත පොල් අඩු කෝප්ප භාගයක් විතර. පොල් දාන්නේ නම් කිරි රස වැඩි වෙන්න. ඊළඟට මම අරන් තියෙනවා පාන් පිටි කෝප්ප භාගයක්. පාම් පිටි නම් අත්‍යවශ්‍යම නැහැ. ඒ වෙනකොට අපේ අර තෙතගති අඩු වෙන්න ඕනෙ හින්දා මම පාම් පිටි අරන් තියනවා. ඊළඟ මම අරන් තියනවා කැලිමිරිස් මේස හැන්දක ප්‍රමාණයකුත්, කහකුඩු මේස හැඳි කාලක ප්‍රමාණයකුත්, ලුණු මේස හැන්දක ප්‍රමාණයකුත් අරන් තියනවා. ඒ වගේම ඔයාලා කැමති නම් කොච්චි කරල් 5ක් 6ක් හෝ අම්මිරිස් කරල් 5ක් 6ක් භාවිත කරන්න පුළුවන්. ඊළඟට මම අරන් තියෙනවා තලාගත්ත සුදු ලුණු. මම මෙතන අරන් තියෙන්නේ ලොකු සුදු ලුණු බික් 5ක වගේ ප්‍රමාණයක්. ඊළඟට මම අරන් තියෙනවා මෙතන හීනියට කපාගත්ත කරපිංචා. කරපිංචා ඇටි 4ක 5ක වගේ ප්‍රමාණයක් හීනියට කපලා අරගෙන තමයි මේ තියෙන්නේ. කරපිංචා වැඩි වෙන තරමටම අපි හදන පරිප්පු වඩේකේ සුවඳ වැඩි. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ පරිප්පු වඩේක හදාගන්නේ කියලා. ඔයාලගේ පහසුවට මම ඔන්න ඔයාලට දැන් මේ ඕන ප්‍රමාණයන් දාලා තියෙනවා. මම දැන් මුලින්ම කඩල පරිප්පු ටික බෙන්ඩරේට දාගන්නයි යන්නේ. ඔයාලට බෙන්ඩරේ කොටා ගන්න බැරි නම් වංගෙඩිය හිටුවොත් ගැටලුවක් නැහැ. මොකද මේක ගොඩාක් හීනි වෙන්න අපි කොටා ගන්නේ නැහැ. ඒ නිසා බෙන්ඩරේ දැන් මං කොටන්නේ කොටස කොටස සම්පූර්ණයෙන් දාන්න යන්නේ නැහැ. ඊළඟට මම මේකට දාගන්නවා අර හීනියට ගාගත්ත පොල් දෙපාරකට කොටන නිසා මං ඒ පොල් වලින් කොටසයි මේකට දාගන්නේ. ඊළඟට මං ගන්නවා කරපිංචා. හීනියට කපාගත්ත කරපිංච ටික ඒකත් දාගන්නවා මේකටම. කරපිංච වලට ලොකුවට හැපෙන්න ඕන නම් කරපිංච කොළ පිටින්ම දාලා කොටා ගන්න පුළුවන්. මෙතින්දි මම හීනියට කපලා දාගත්තේ වැඩිය හැපෙන්නේ නැතුව යන්න. ඊළඟට මම කපාගත්ත බී ලුණු ටික දාගන්නවා. වල රතු ලුණු දානවා නම් ඒව ගොඩාක් හීනියට කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මම සුදු ලුණු ටික දාගන්නවා. මම සුදු ලුණු කොහොමත් පොඩි කරගෙනයි තිබ්බේ. ඒ ටිකත් දාගන්නවා. මොකද සුදු ලුණු කෑලි හැපෙන්න පුළුවන් කෑලි කපලා දැම්මොත්. ඒ නිසා තමයි තල්ලම දැම්මේ. බෙන්ඩේක කොටද්දී ඝනකමට කැටෙන්නේ නැති නිසා මම මෙතෙන්දි වතුර අඩු කෝප්ප භාගයක් විතර දාගන්නවා. දැන් මේ ටික බෙන්ඩර් කරගන්න. දැන් අපි මේක බෙන්ඩර් කරගත්තා. දැන් මම පිරිසිදු භාජනයක් අරගෙන ඒකට මේ බෙන්ඩර් කරගත්ත ටික දාගන්න යන්නේ. මේ ටික දාගෙන ඊළඟට මම ආයි දෙවෙනි පාර තියාගත්ත කොටසත් බෙන්ඩර් කරගෙන දාගන්නවා. එතකොට ඔයාල හොඳට මතක තියාගන්න කඩල පරිප්පු ඔක්කොම බෙන්ඩර් කරන්න යන්නේ නැහැ. මෙතනින් පරිප්පු කොටසක් වෙනම අරන් තියාගෙන ඒ ටික බෙන්ඩර් කරගන්න.
ඔයාලට පේනවති මං සම්පූර්ණයෙන්ම ඔක්කොම කුඩු වෙන කොටලත් නැහැ. ඇට තියෙනවා පේන්න කෑලි. එහෙම හිටින විදිහට කොටා ගන්න. මේ තියෙන මං අර තියාගත්ත පරිප්පු ටික ඔයාලට මං කිව්වේ වෙනම තියාගන්න කියලා. ඒ ටික තමයි මේ තියෙන්නේ. දැන් මං ඒ ටික අර කොටාගත්ත පරිප්පු ටිකට එකතු කරන්නයි යන්නේ. ඒ ටික එකතු කරගෙන හොඳට අනා ගන්න. ඔයාලා දැකලා තියෙන පරිප්පු වඩේ ගත්තාම පරිප්පු ඇට වෙනම තියෙනවා. ඒ නිසා තමයි අපි මෙහෙම පරිප්පු ඇට වෙනම දාගන්නේ. ඊළඟට මම මේකේ අර අපි වතුර දාගත්ත හින්දා තෙත ගතිය වැඩි නිසා මම පාන් පිටි චුට්ටක් දාගන්නවා තෙත ගතිය අඩු වෙන්න. මොකද අපිට බෝල් හදාගන්න බෑනේ. ඒක නිසා මම පාන් පිටි ටිකක් දාලා තෙත ගතිය ටිකක් අඩු වෙන්න මේක අනා ගන්නවා. වැඩියෙන් පාන් පිටි දාන්න යන්න එපා. එතකොට අපිට අර පරිප්පු වල තියෙන රසය නැතුව යනවා. ඔයාලට පුළුවන් නම් වතුර නොදා බ්ලෙන්ඩරේ කොටා ගන්න. පාන් පිටි දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට ගොඩාක් රසයි මේක. මම බ්ලෙන්ඩරේ කොටාගත්තු වතුර දාපු නිසායි මට මෙතෙන්දී පාන් පිටි දාන්න උනේ. ඊළඟට මම ඔයාලට කිව්වා වගේ උඹලකඩ හරි උඹලකඩ පවුඩර් හරි දාගන්න. මම මෙතෙන්දී උඹලකඩ පවුඩර් දාගත්තේ. දැන් ඔයාලා මෙතෙන්දී ලුණු මේස හැන්දත් එකතු කරගන්න. ගොඩාක් ලුණු වැඩි කරගන්නත් එපා. ඊළඟට මං කහකුඩු මේ සැහැඳි කාලක් දාගන්නවා. එතකොට තමයි අර වඩේ වල පොඩි ලස්සන පාටක් එන්නේ. මම මෙතින්දි පරිප්පු වලට කැලි මිරිස් මේ සැහැඳක ප්‍රමාණයක් ගන්නවා. කැමති නම් ඔයාලා වියලි මිරිස් පොඩියට කපලා දාගන්න පුළුවන්. මෙතින්දි අනික කොච්චි මන් දැම්මේ නැහැ. මේ වැඩිය සැරට අපි කන්නේ නැති නිසා. නැත්තම් ඔයාලට පුළුවන් කොච්චිත් අර බෙන්ඩේකේ කොටන වෙලාවට දාලා කොටා ගන්න. දැන් හොඳට මික්ස් කරගන්න මේ ටික. හොඳින් කලවම් කරව ගන්න. කලවම් කරලා අපි ඊළඟට යමු මේ ටික බෙද ගන්න. ඔයාලට පේනවා ඇති චූට් ඇට තියෙනවා තැනින් තැන. කඩල පරිප්පු අපි වෙනම එකතු කරපුවා. දැන් අපි හදන්නේ මේ ටික බෙද ගන්න. මේ වඩේ ටික ඔයාලා ගැඹුරු තෙලේ බෙද ගන්න. ඔයාලා කැමති හැඩයකට හදා ගන්න පුළුවන්. බෝල විදිහට හරි නැත්නම් පැතලි විදිහට හරි එහෙම හදා ගන්න පුළුවන්. තෙල් එක රත් වුණාට පස්සේ වඩේ ටික හදාගෙන දාන්න. ඔයාලට එවෙලෙම හදලා තෙලට දාන්නත් පුළුවන්. වෙනම හදලා තියාගෙන දාන්න යන්නේ නැතුව එවෙලම හදලා දානවා නම් ගොඩක් හොඳයි. දැන් මේ ටික බැදෙද්දි ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් රන්වන් පැහැයෙනවා. විතර දෙපැත්තට එහෙට මෙහෙට කරපන් නැත්නම් එක පැත්තක් විතරක් බැදෙන්න බලනවා. සද දෙපැත්තටම දදා ඔයගොල්ලෝ බැද ගන්න. දැන් ඔයාලට පේනවා ඇති රන්වන් පාට ඇවිල්ලා තියෙනවා. ගොඩක් කර වෙනකන් ඉන්න එපා. මොකද අපි මේ වඩේ ටික දෙවෙනි පාරටත් බදින නිසා සාමාන්‍ය තද කහපාටක් කෙනකොට බා ගන්න. ඔයාලට දැන් පේනවා ඇති මොන වගේ පාට වගේ එද්දිද මම මේක බා ගන්න කියලා. ආයි දෙවෙනි පාර බදිද්දි බලන්නකෝ ඔයගොල්ලෝ මේකේ වෙනස. දැන් අපි වඩේ වල පළවෙනි වටේ බෙදගෙන ඉවරයි. දැන් අපි හදන්නේ දෙවෙනි පාරට මේ ටික බෙද ගන්න. එතකොට ඉතින් වැඩි වෙලාවක් කියලා කියන්න අවශ්‍ය නැහැ. මොකද කලනොත් බෙදිරණ තියෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ටිකක් දුඹුරු පැහැයෙනකම් වගේ තෙලේ බැද ගන්න. ඔයාලට පේනවා ඇති පාට වෙනසක් වෙනවා. ඒ දෙපැත්තටම දාන්න මතක ඇතුව නැත්නම් එක පැත්තක් විතරක් බැදෙයි. ඔයාලට මේක බැදෙද්දී හොඳ සුවඳකුත් එනවා. මොකද අපි කරපිංචා සුදුරුණු වගේ දේවල් දාලානේ තියෙන්නේ. මන් දැන් ඔයාලට පෙන්නන්නම් වඩේ අපි පළවෙනි පාර බෙදගත්ත ටිකේ සහ දෙවෙනි පාරට බෙදපු ටිකේ තියෙන වෙනස. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් අපි කොච්චර වෙලාවක් බදින්න ඕනේද කියන එක ගැන. බලන්න ඔයාලට පළවෙනි වටේ බෙදපු එක ටිකක් ඒ තරම් දුඹුරු පාට නැතත් දෙවෙනි වටේ බෙදපු ටිකේ දුඹුරු පාට තියෙනවා. ඔන්න ඉතින් අපි වඩේ ටික හැදලා ඉවරයි. බලන්න කොරසම රස පරිප්පු වඩේ.
උණු උණුවෙන්ම ඔයාලට තේවේ. තේ බොන වෙලාවට කන්න පුළුවන්. හරිම රසයි. ගොඩක් පරිප්පු වඩේ හදාගන්න පුළුවන් අපිට ග්‍රෑම් 500ක පරිප්පු ප්‍රමාණයකින්. මම වඩේ 50කට වැඩිය මට හදාගන්න පුළුවන් වුණා ග්‍රෑම් 500ෙන්. ඔයාලත් ඉතින් අදම උත්සාහ කරලා බලන්න. ඔයාලගේ අතින්ම හදලා ඔයාලේ ගෙදර අයට පිළිගන්වන්න. එහෙනම් ඉතින් අදට මං ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.